සුබ දවසක් යාළුවනේ. මම ඔයාලන්ට මට හිතුණා කියලා දෙන්න පහසුවෙන්ම ගෙදරදී පරාටා හදන විදිය. ඉතින් අපි කඩේට ගිහිල්ලා පරාටා අරගෙන අපි පුරුදුලා තියෙනවා. ඉතින් මම හිතනවා ගෙදරදීම පහසුවෙන්ම ඔයාලට මම පරාටා හදන විදිය කියලා දෙන්න. ඉතින් මේකට මම යූස් මේ උපයෝග කරගන්නවා. හැබැයි මම නම් මේකට යූස් කරන්නේ ඕගනික් පාම් පිටි එකක්. මෙතන පාම් පිටි කප් දෙකක් මම යූස් කරගන්නවා. මේකට ඕනේ ලුණු ස්වල්පයක්, කොකොනට් ඔයිල් ස්වල්පයක්, එන්න වතුර අවශ්‍ය ප්‍රමාණයට. මම දැන් ඔයාලට මේ ඉන්ග්‍රීඩියන්ට් ටික පෙන්වන්නම් හරියටම. ඊට පස්සේ බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මෙතන තියෙන පාම් පිටි ග්‍රෑම් 200ක්, පිටි කප් දෙකක්, කොකොනට් ඔයිල් ටී ස්පූන් 3ක් 4ක් වගේ අපිට ඕනේ. ටී ස්පූන් නේද ලුණු. මේ තියෙන්නේ වතුර. මේ ටික තමයි අපිට පරාටා හදන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම දැන් පිටි එක කනලා අපි මේක විනාඩි 35ක් 40ක් වගේ මේ පිටි එක පිපෙන්න තියන්න ඕනේ. අපි බලමු දැන් මේක හදාගන්නේ කොහොමද කියලා. ඕකේ, මම ඉස්සෙල්ලා මේකට දානවා මේ ලුණු ටික. ඊට පස්සේ ගවන් කරලා වතුර පොඩ පොඩ දාන්න. වතුර වැඩි කරගන්න එපා. ප්‍රමාණයට හිමින් හිමින් දාලා වතුර දාගෙන මේක අතේ ඇදින් නැති ගන්නට අපි මේ ඩෝ එක හදා ගන්න ඕනේ. මේ වගේ තැනකට දාලා අපි මේක මේක මත මම බීට් කරගන්න ඕනේ. මේක බීට් කරගන්නයි. දැන් මේක අපි මෙන්න මේ විදිහට මේ දෙකෙන් මෙන්න මෙහෙම ආසන බඳ ගුලි කඩා ගන්න ඕනේ. මේ විදිහට මේ විදිහට ගුලි කඩලා සාමාන්‍යයෙන් මේක පොඩ්ඩක් ලොකුට කැඩුවේ. ඔයාලට මේක ටිකක් පොඩියට කඩා ගන්න පුළුවන්. මේ ඉතින් පස්සේ අපි මේක මෙන්න මේ විදිහට හැන් අපි මේ විදිහට රස්සන්ට මොල කරගන්න. දැන් මේ විදිහට ටිකක් කරගෙන මේ පොල් තෙල් මෙහෙම ලාවට මේ මාතේ වෙනවා.
මෙම ගාලා තියන්න. විනාඩි 40ක් විතර අපි මේක කවර් කරලා උලන් වදින්න තියෙන්න තියන්න ඕනේ. මේ විදිහට කවර් කරලා වහලා තියන්න විනාඩි 40 කට පස්සේ ඊට පස්සේ මම පෙන්නනවා මේක කොහොමද හදන්නේ කියලා. මේක දැන් මම මේ දේ පිටිවලිය තුනී කරලා දිනා පොඩ්ඩක්. ඉතින් දැන් මේ වගේ තෙල් චුට්ටක් මෙහෙම දාලා දැන් අපි මේ පරාට එක මේ වෙන පොඩ්ඩක් තුනී කරගෙන අපි මෙහෙම ඊට පස්සේ මේ දෙපැත්ත අල්ලලා මේ විදිහට එමින් එමින් ගහන්න. දැන් ඊට පස්සේ මේක තෙල් චුට්ටක් මෙහෙම තවරලා දැන් මේක මෙහෙම අරගෙන මෙන්න මේ විදිහට රෝල් කරලා මේ විදිහට රෝල් කරලා නැවත තියන්න විනාඩි 20ක් විතර. එහෙම ඔයාලා දැන් මේක සාමාන්‍යයෙන් අතින් ගහගන්න බැරි නම් මේක මේ වගේ රෝලින් පින්නයක් අරගෙන මේ විදිහට තුනී කරන්න. මේ විදිහට දිගට හිටින්න තුනී කරන්න. ඊට පස්සේ මේ මල්ලලා මෙන්න මෙහෙම මේ විදිහට නමලා තියන්න. මේක විනාඩි 20ක් විතර ආපහු නැවත මෙහෙම තියන්න ඕනේ. තියලා අපි මේ පරාට එක මෙන්න මෙහෙම අතින් තලන්න. නැත්තම් රෝල් කරන එක මෙහෙම තුනී කරන්න. මේ විදිහට. ඔයගෙ තුනී කරගෙන ලස්සන රෝලට තුනී කරගන්න. ඊට පස්සේ මේක පෑන් එකේ පුච්චලා අරගෙන ඊට පස්සේ අපි මේකට සාමාන්‍ය පරිප්පු වගේදියා කුකුල් මස් කරියක් එහෙම නැත්නම් මිස් වෙජිටබල් කරියක් ඒ කියන්නේ වෙලෝ කලවන් වෙලෝ වෑංජනයක් වලට ඒකත් එක්ක මේකේ රස බලන්න පුළුවන්. ඉතින් එහෙම නම් යාළුවනේ අපි මං පෙන්නන්න ආපහු වලට මේක නැවත පුච්චලා කොහොමද එන්නේ කියලා. අපි දැන් මේ පරාටකට අපි දෙන්න ඕනේ වෙජිටබල් කරි එකක්. මම මේකට හදාගෙන යූස් කරන්න ගන්නවා යාළුවනේ වෙජිටබල් මිස් කරි එක. මම මේකට ග්‍රීන් කොළපාට පරිප්පයක් යූස් කරනවා. ඔයාලට කඩේ ගන්න පුළුවන් කොළපාට පරිප්පයක සමහරට මුණ්ඩල් නෙමෙයි මේ මුංගට නෙමෙයි කඩේ තියෙන පරිප්පු වර්ගයක් මේ කොළපාට ග්‍රීන් ලින්ටල් කියලා කියන ඉංග්‍රීසියෙන් මේක යූස් කරන්න පුළුවන්. මම ඒකට අලගිරියක් කපලා තියෙනවා බෙල් පෙපර් මේ යූස් කරලා තියෙනවා බෙල් කැප්සිකම් මාළු මිරිස් ටොමැටෝ ඔනියන් ගාර්ලික් ජින්ජර් තුලපා කුඩු මිරිස් කුඩු වෙජිටබල් ඔයිල් අබ ස්වල්පයක් ඇන් කරපිංචා කුරුදු පුතු කෑල්ලක් අපි මේක යූස් කරන්න ඕනේ. අපි එනම් බලමු මේ ඉන්ග්‍රීඩියන්ට් එක මොනවද කියලා මම ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ අපි බලමු වෙජිටබල් කරි එක හදාගන්නේ කොහොමද කියලා. මම මේකට අද පරාටයකට මම දෙන්නේ වෙජිටබල් කරි එකක්. මොකද මේ දවස්වල මස් මරෝ කරි එක වෙජිටේරියන්යක් කන එක මම හිතනවා එකට ගුණයි කියලා. මේ තියෙන මම කිව්ව කොළපාට පරිප්පු එක ඔයාලට බලාගන්න පුළුවන් විදිහට තියෙනවා. ලුණු කිටි එකක් කපලා තියෙනවා. මිරිස් කුඩු ටිප්ස් පරමම පොඩි අඩුයි මොනවද සරවැඩියම නමයි පාවිච්චි කරන්න සරවැඩියි ලුණුගෙඩි භාගයක් මම කපලා තියෙනවා මෙතන තක්කලි ගෙඩියක් කපලා තියෙනවා මේ කරපිංචා ඉදිරියක් මොනවද යූස් කරන මේකට මේකට මාළු මිරිස් මේ කැප්සිකම් කියලා කියන මේකට මිල් පේපර් කියලා කියනවා මේක අපි මම මේ විදිහට කපන්න දෙනවා අලගෙඩි ගාමාරක් විතර මේ කපන්න දෙනවා කියු අප පොඩ්ඩක් තෙල් ප්‍රොම් සෝල්පිය තොරපා පොඩ්ඩක් ඉඟු සුදු නෝ
අනිවාර්යයෙන්ම කහකුළු ටිකක් අරගෙන ඉන්න. මේ කහකුළු පොඩි කිස්සන් ලක්ෂණ වර්ණයක් කරලා ගන්න ඕනේ. දැන් මේ පුච්චගත්තු පරාට එක මේ තියෙන පරාට ටික දැන් ආයෙත් මේ පරාට එක පොඩ්ඩක් මේ විදිහට ගහපු ගමන් මේකට ටිකක් මේ විදිහට ෂොට් කරනවා. ඔන්න පේනවා ඇති ලස්සන මේ විදිහට වෙනවා.
ඒක පස්සක් මේක විදුලි මම මේස් කරන්ද විදුලි ප්‍රකාරියක් එක්ක වලට කියලා දුන්න විදුලි ප්‍රකාරිය හදා ගන්න විදිය. විදුලි ප්‍රකාරියත් එක්ක රස බලමු පරාට. මේ තියෙන විදුලි ප්‍රකාරිය එක තින් මේ විදුලි ප්‍රකාරිය ලස්සන වලට විදුලි දිය හදා ගන්න පුළුවන් පාසෙ විදුලි ප්‍රකාරියකට කරු වල කැමති විදුලි ප්‍රකාරියකට කරු ගන්න පුළුවන් මේ පරාට එකට මම දැන් මේ අරගෙන විදුලි ප්‍රකාරිය. ඉතින් එහෙනම් හදලා බලමු දෙකෙදි රසවත්ම විදුලි ප්‍රකාරියක් එක්ක පරාට. දැන් වල දේශීය මම කියලා කඩවලින් පරාට කියන විදිය ගොඩක් වටිනවා ඉදිරි දින පාසෙ මේ විදිහට හදාගත්තා. ඉතින් ඔයාලා අමතක කරන්න එපා මගේ මේ වීඩියෝ එක බලලා බලලා තියෙන සබ්ස්ක්‍රයිබ් සීනු සීනුට බෙල් එකක් ලයික් එකක් දාලා බෙල් එකක් සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක ඔයාලට නරඹන්න.